ඉතින් පහුගිය දවසක පැවැත්වුණු මාධ්‍ය හමුවකදී පීපල්ස් ලීසින් සමාගම ගැන ඉතාමත්ම ආందోళනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් වුණා. ඉතින් මේක ඉදිරිපත් කළේ සමග ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයෙක්. ඉතින් මේ ප්‍රකාශය තුළින් සමාජය තුළ දැඩි ආందోళනාත්මක කතාබහක් ඇති වුණා, විශේෂයෙන්ම පීපල්ස් ලීසින් සමාගම ගැනයි, පීපල්ස් ලීසින් සමාගමේ අයිතිකාරත්වය හිමි මහ ජන බැංකුව ගැන. ඉතින් අපි මුලින්ම ඒ ප්‍රකාශය මොකක්ද කියලා බලලා ඉමු. තවත් ගනුදෙනුවක් තිරේ යට යනවා. ඒ තමයි පීපල් ලීසින් සමාගම. පීපල් ලීසින් සමාගම හිටපු ගමන් නැගිටලා ලංකාවේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක් වෙන ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් PLC සමාගමේ 130ක් කොටස් බිලියන් 5ක් මිලියන් 5000කට ආසන්න මුදලකට මිලදී ගන්න යන පීපල් ලීසින් සමාගම. මේ පීපල් ලීසින් සමාගමේ 75%ක් අයිතිය තියෙන කාටද? ජනහද දිනු මහජන බැංකුවට. 5%ක් ජාතික ඉදිරි කිරීමේ බැංකුවට. තව 5%ක් EPF ETF සහ රාජ්‍ය ආයතන වලට. දැන් මේ ජනහද දිනු පීපල්ස් බැංකේට 75% මහජන බැංකුවට 75%ක් අයිති පීපල් ලීසින් සමාගම තකහණියේ මේ ෆස්ට් කැපිටල් හෝල්ඩින් ආයතනයේ 130ක් කොටස් ගන්න යනවා මිලියන් 5000කට. හැබැයි මේ ෆස්ට් කැපිටල් හෝල්ඩින් සමාගම වටින්නේ කීයද? මිලියන් 1200. 100ක වටිනාකම මිලියන් 1200ක් තියෙන සමාගමක 130ක් කොටස් මිලියන් 5000කට ගන්න. මේවා මේ මහ පොළොව නුහුරන අපරාධ. දැන් මොකද්ද මේකට ඇහුවාම පීපල් ලීසින් කියන්නේ? මහා බැංකුව කියලා තියෙනවලු. දැන් වාහන ගෙන්නන්න නැති හින්දා ලීසින් සමාගම්, ෆිනෑන්ස් සමාගම් එකතු වෙන්න. ඔව්. ෆිනෑන්ස් සමාගම් ලීසින් සමාගම් එකතු වෙන්න පුළුවන්. හැබැයි මේ ඇවිල්ලා ප්‍රයිමරි ඩීලර් කෙනෙක්. මේ සමාගමට පොටස් එල්ද පොලේ බ්‍රෝකර් ලයිසන් එකක් තියෙනවා. ඇසට් මැනේජ්මන්ට් කම්පැනියක් තියෙනවා. ඊට අමතරව ප්‍රයිමරි ඩීලර් කෙනෙක් විදියට ඉන්නවා. මේ සමාගම පෞගේ අවුරුදු ගානම පාඩු ලබන සමාගමක්. මේ අවුරුදු විතර යම් ලාභයක් උපයලා. දැන් පීපල් ලීසින් සමාගම ගත්තොත් net asset value කොටසක ශුද්ධාගය රුපියල් 1780යි. හැබැයි කොටස් එල්ද පොලේ මේ දවස්වල ගනුදෙනු වෙන්නේ රුපියල් 8කට. ඒ වගේ අපි ගත්තොත් ලංකාවේ ප්‍රසිද්ධ බැංකු HNB සමාගමේ net asset value එක කොටසක ශුද්ධාගය රුපියල් 341යි. කොටස් වෙළඳ පොලේ යන්නේ රුපියල් 125යි. කමර්ෂල් බැංකුව 156ක් net asset value එක, මාකට් එක යන්නේ රුපියල් 60යි. සම්පත් බැංකුව 114යි net asset value එක, මාකට් එක යන්නේ රුපියල් 50යි. එතකොට මේ ෆස්ට් කැපිටල් හෝල්ඩින් සමාගම කොටස් වෙළඳ පොලේ ට්‍රේඩ් වෙන්නේ කීයටද? රුපියල් 35730යි. හැබැයි මාකට් value එක රුපියල් 15යි. දැන් රුපියල් 15ක් ශුද්ධාගයේ තියෙන සමාගමේ 130ක් කොටස් ගන්න හදනවා රුපියල් 37 ගන්න. කොහොමද මේ සෙල්ලම? දැන් මම බැලුවා මේකේ කවුද ඉන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ පීපල් ලීසින් එකේ. පීපල් ලීසින් එකේ මුලින්ම ඉන්නේ මයිකල් ප්‍රදීප් අමිත් නායක. නන් එක්සිකියුටිව්, නන් ඉන්ඩිපෙන්ඩන්ට් ඩිරෙක්ටර්. මෙහෙම නන් ටික කියන්න පුළුවන්. මම අමිත්, මම ප්‍රදීප් අමිත් නායක මහත්මයා මම දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුවචකීකරු ගෝලේ. මම බොහොම පැහැදිලිව ඔහු ගැන දන්නවා. ඉතින් මේ මොකද්ද? මේ හදන්නේ ඒකද? එහෙම නැත්නම් මහජන බැංකුව, ලංකා බැංකුව පෞද්ගලිකරණය කරන්න හදනකොට ඊට ඉස්සෙල්ලා ඒකේ සබ්සිඩීස් වලට ලෝකෙ නැති ණය කන්දරාවල් පවර්ලා ගාණක් හම්බ කරන්න. මේ ෆස් කැපිටල් සමාගමේ 182ක් අයිති කොළඹ එක්තරා ව්‍යාපාරික පවුලකට. කොළඹ එක්තරා ව්‍යාපාරික පවුලකට. ඒ පවුල මේකේ කොටස් ඔක්කොම බැංකු වලට තියලා තියෙනවා. හැබැයි දැන් මේ බලනවා බිලියන් 1.2ක් වටින සමාගම බිලියන් 5කට පීපල් ලීසින් එක ගන්න. අනේ මම පීපල් ලීසින් සමාගමේ කොටස් හිමියන්ට කියනවා 75%ක් මහජන බැංකුවට. ඒ නිසා මහජන බැංකුවයි තිය ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මුදල් ඇමතිවරයාට අරුණාකරලා මැදිහත් වෙලා මේ ගණුව නවත්තන්න. ඒ වගේම මහ බැංකුව අධිපති තුමට යවලා තියෙනවා මේක අනුමැතිය සඳහා. දැන් කොටස් වෙළඳ පොලට යවලා තියෙනවා ඒකේ අනුමැතිය ගන්න. නියම වැඩේ කියන්නේ ෆස්ට් කැපිටල් හෝල්ඩින් සමාගමේ විධායක ප්‍රධාන විධායක නිලධාරියා තමයි කොළඹ කොටස් කුමාරු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායකයා. එයාගෙන් අහලා ඉවර අපි ඔයගොල්ලෝ සමාගමේ කොටස් ගන්නවා අවසරය දෙන්න කියලා. හැබැයි අපි මහා බැංකු අධිපතිතුමාට කියනවා පීපල් ලීසින් සමාගමට අනවශ්‍ය පාඩුවක්, එහෙම නැත්නම් අනවශ්‍ය බරක් පටවන්න ඉඩ දෙන්න එපා. මේක ව්‍යාපාරික ගනුදෙනුවක්, මේක බිස්නස් ඩීල් එකක්. මෙහෙම කරලා මේ සමාගම් වැටුනොත් අවසානයේ මේ පීපල් ලීසින් වැටෙනවා කියන්නේ වැටෙන්නේ මහජන බැංකුව, එය වැටෙන්නේ EPF එක, ETF එක, ජාතික ඉතිරි කිරීමේ බැංකුව. එනිසා මේ පාප කර්මයටත් ඉඩ දෙන්න එපා. මේ එක එක පනත් දාලා මිනිස්සු බය කරන මාධ්‍ය පනත් මේ වගේ නැස්සේ සුද්ධෝදන වැඩේ හරියටම ආණ්ඩුව කරනවා. අරගලෙන් පස්සේවත් සුද්ධෝදන වැඩේ නවත්තලා නැහැ. ඒ සුද්ධෝදන වැඩේ අරගලයටත් පෙර තිබ්බටත් වඩා හොඳට දැන් සූක්ෂම ලෙස සහ
රාමුව ඇතුලේ කරන්න විවිධ ක්‍රමයේද උත්සාහ මූල්‍ය හා ආර්ථික තොරතුරු ඔයාලට අරගෙන එන YouTube channel එකක් විදිහට අපිට කියන්න තියෙන කාරණා දෙකක් තියෙනවා මෙතනදී පළවෙනි එක තමයි මේ ප්‍රකාශය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයක් නම් මේ ප්‍රකාශය කරපු අය දැනගන්න ඕනේ මේ වගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම වගින් ලංකාවේ මූල්‍ය පද්ධතියට ඉතාමත් දරුණු කම්පන තත්වයක් උනත් ඇති කරන්න පුළුවන් කියලා හිතන්න මෙහෙම ප්‍රකාශයක් ඉදිරිපත් කරාට පස්සේ People's Leasing සමාගමේ තැන්පත් කරුවන් ඒගොල්ලන්ගේ සියලුම සල්ලි ආපහු ඉල්ලන්න ගත්තා. ඒක People's Leasing සමාගමට වගේම මහජන බැංකුවටත් සෑහෙන ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි මේ ප්‍රකාශයේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා නම් වගකිය යුතු පාර්ශව අනිවාර්යෙන්ම මේ ගැන හොයලා බලන්න ඕනේ. මොකද People's Leasing සමාගම කියන්නේ ලංකාවේ පාරිභෝගිකයන් රාශියක් ගනුදෙනු කරන ලංකාවේ ප්‍රසිද්ධම සහ ප්‍රධානතම මූල්‍ය ආයතනයක්. ඒ වගේම People's Leasing සමාගමට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් ඒක ඍජුවම බලපානවා මහජන බැංකුවටත්. ඉතින් වගකිය යුතු පාර්ශව සහ රජය මේ පිළිබඳව අවධානය අනිවාර්යෙන්ම යොමු කරන්න ඕනේ. මේ ගලයන් කියන කතාවේ සත්‍යාසත්‍යතාවය හොයලා බලලා ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට බලමු මේ පිළිබඳ එන ප්‍රවෘත්ති මොනවද කියලා. දැම්ම කිසි කලබලයක් ඇති කරගන්න එපා. මේ වගේ ප්‍රකාශ තුලින් දැම්ම කිසිම කලබලයක් ඇති කරගන්න එපා කියන එකයි අපිට දැනුවත් කරන්න අවශ්‍ය වුණේ. මොකද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය රඳා පවතින්නේ ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත. ඉතින් මේ වගේ ප්‍රකාශ හරහා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පළුදු වුණොත් ඒක බොහොම දරුණු විදිහට ලංකාවේ මූල්‍ය පද්ධතියට බලපාන්න පුළුවන්. ඉතින් මේ ටිකයි අද වීඩියෝ එකේ මට ඔයාලට මතක් කරන්න අවශ්‍ය වුණේ. මේ වීඩියෝ කැමති නම් ලයික් එකක් දාන්න, මේ වගේ තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.